ඒ පෙර ජීවිතය අකුසල්. ස්වාමින්වහන්ස කටේ කෙටේරියක් දරාගෙන පුද්ගලයා ලෝකෙට බිහිවෙන බව ඔබ වහන්සේ සාකච්ඡාව ආරම්භයේදීම අපට සිහිපත් කළා. ඒ කියන්නේ ස්වාමින්වහන්ස කෙනෙක්ගේ මුවින් පිටවන වචනයකින් පවා ඒ කෙනාව සතර අපායේ උත්පත්තියක් කරා යොමු කරවන්න පුළුවන්ද? සතර අපායේ උපදින්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම නිරතුරුවම මේ වචනය බොහොම භයානකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙටේරියක් දරාගෙන ඉපදිනවා කියලා කියන්නේ. ඒක හරිම පරිස්සම් වෙන්න ඕනේ. පුංචි දෙයකින් ඔය පාරයන් ස්වාමින්වහන්සේ කෙනෙක් දැකලා ඔන්න මොකක් හරි කිව්වොත් කොච්චර කියනවාද කියලා බලන්න කිසිම ਵਿਚාරයක් නැහැ නේ. අපරාධේ මොන තරම් අකුසලයක්ද කියලා බලන්න. හිතන්නේ නැහැ, හිතීමේ ශක්තිය නැහැ. එහෙම හිතන්නේ නැහැ. ඒ සද්ධාවේ දුර්වලභාවය. ඒ නිසා නිරතුරුවම ස්වාමින්වහන්සේලාත් එක්ක අපි ගැටෙනවා නම්, ස්වාමින්වහන්සේලාට අපි චෝදනා කරනවා නම්, එවැනි තැන්වලදී ස්වාමින්වහන්සේලාගෙන් ඈත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි. අනිත් එක හුඟාක්ම මේ බොරු කියන කේලම් කියන අයගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. ඔය ආර්ය උපවාදයන් හුඟාක් වෙලාවට වෙන්නේ නෝනා බොරු කියන කේලම් කියන අය නිසා. තේන්න? ඒ බොරු කියන කේලම් කියන අය සමහර විට එක දෙක කරලායි අනිත් කෙනාට කියන්නේ. තමාට කියපු දේ අනිත් අයටත් කිව්වා කියන කාරණේ ඒවා නිසා අනිත් අය ගැටෙන අවස්ථා ගොඩක් මම දැකලා තියෙනවා. ඒ නිසා මේ ආර්ය උපවාදයේ සිද්ධ වෙන්න ප්‍රධානම දෙයක් තමයි නෝනා එක බොරු කියන අය ආශ්‍රය කිරීම, දෙක කේලම් කියන අය ආශ්‍රය කිරීම. ඒ නිසා නිරේතුරුව මෙතනදී එක බලන්න. දැන් නෝනා ප්‍රශ්නයක් ඇහුවේ අම්මා තාත්තාගේ ගුණයන්ට අදාළව. තේරෙනවද? ඒකට අම්මා තාත්තාගේ ගුණයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රහතන් වහන්සේ කියන තැන බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියලා තියෙනවා. ඒක සම්මාදිට්ඨිය අර්ථයක්. ආනන්තරිය පාප කර්ම ගැන දේශනා කරනකොටත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ බොහොම පැහැදිලිව කියනවා. සම්මාදිට්ඨිය අර්ථයන්ගෙන් බුදුරජාණන් වහන්සේ කියද්දි කියනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය සම්මාදිට්ඨියේ අර්ථයක් කියලා. එතකොට මෙන්න මේ කාරණේදී වඩාත්ම වටින්නේ දරුවන් අම්මා තාත්තාට දේවත්වයෙන් සලකනවා වගේම නිරේතුරුවම මේ සම්මාදිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණේ නෝනා අම්මලා තාත්තලාට වගේම වර්තමාන තරුණ තරුණියන්ටත් ගොඩාක් වටිනාකමක් තියෙනවා. තේන්න මේක අම්මලා තාත්තලා වැඩිහිටියන් ගැන හිතනවාට වඩා තරුණ පරම්පරාව බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය අර්ථයට දේශනා කරන අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය සම්මා දිට්ඨිය අර්ථයක් කියන අර්ථය විශේෂයෙන්ම වටින්නේ වර්තමාන තරුණ පරම්පරාවට. මොකද වර්තමාන තරුණ පරම්පරාවේ විනය වේගෙන් දුර්වල වීගෙන එනවා. ඒක ඉතින් ඒක අපිට කාටවත් දොස් කියන්න බෑ. සමාජයේ අකුසල් මූලයන් වඩන්න වඩන්න කාමච්ඡන්දයන් දිශාවට සමාජය ගමන් කරනවා.